පැතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ලංකාව තමන්ගේ පිහිටීම නිසාම භූදේශ පාලනික පිහිටීමේ වැදගත්කම නිසාම පහුගිය සමයේ යම් යම් අභියෝගයන්ට මුහුණ දෙනු අපිට දකින්නට පුළුවන් වුණා මේ මොහොතේ අපි පොහොර නිසා අභියෝගයකට මුහුණ දීලා තියෙනවා ජාත්‍යන්තර සම්බන්දතාවල අපි කාබනික පොහොර වෙත ගමන් කරන බව කිව්වා රසායනික පොහොර ආනයනය නවත්තලා අපි මුලින් චීනෙන් කාබනික පොහොර ආනයනය කළා නමුත් චීනයේ ඉඳලා ගෙන ආපු පොහොරවල බැක්ටීරියා අඩංගු වීමත් එක්කම මේ පොහොර බාර ගැනීම ලංකාව ප්‍රතික්ෂේප කරා ඉන්දියාව කාබනික පොහොර ලංකාවට එවන්න ඉදිරිපත් වුණා මේ කාබනික පොහොර නැව් මගින් නෙමෙයි ගුවන් මගින් ඉතාම ඉක්මනින් දැන් ලංකාවට පළමු තොගය එවලා තියෙනවා ඉදිරියේදී තවත් ගුවන් මගින් තොග ලැබෙන බව ප්‍රකාශයට පත් කළා තියෙනවා මේ තත්ත්වය ලංකාවේ විදේශ කටයුතු සම්බන්ධයෙන් අර්බුදයක් මතු කරයිද මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි මේ පිළිබඳව විමසා බැලිය යුතුයි ඒ සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා හිටපු තානාපති විදේශ කටයුතු විශ්ලේෂක ආචාර්ය දයන් ජයතිලක මහත්මයාට සුබ උදෑසනක් ආචාර්ය ජයතිලක සුබ උදෑසනක් අශෝක පළවෙනි ප්‍රශ්නේ මගේ දැන් පහුගිය දවසේ අපි මේ එන්නත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ සාකච්ඡා කරා මොකද ඉන්දියාව අපිට මුලින් කොවිඩ් 19 සඳහා එන්නත් දුන්නා ඊට පස්සේ චීනය එන්නත් ඉතා කඩිනමින් අපිට එවන්නට කටයුතු කරා ඒකෙන් තරඟයට ලංකාවට එන්නත් දෙන්න කට්ටිය කටයුතු කරන බව පෙනුණා මේ වෙලාවේ මේ පොහොර සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්වය තරඟයට චීනයි ඉන්දියාවයි අපිට පොර දෙන්න යන බවක් පේනවා බැලූ බැල්මට මේක රාජ්‍ය තාන්ත්‍රිකව අපි කොහොමද බලන්න ඕන මේකේ මොකද්ද තත්වය එතන අශෝක ඉතාම බහානක ප්‍රතිමානයක් තියෙනවා දැන් අපේ ජනාධිපතිතුමා සහ වටා ඉන්න ගොඩක් පිරිස හමුදාවේ ඉහළ නිලතල දර්පණය ඒක හන්ද මම මේ කියන්න යන දේ හොඳටම තේරෙයි මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කවුරුත් මේක කතා කරලා නැහැ දැන් චීනේ වරදක් මම දකින්නේ නැහැ නමුත් චීනේ කියනවා ජාත්‍යන්තර තුන්වැනි පාර්ශවයක් ලව්වා මේ පොර තොගිය පොදිසි කරන්න ඕන ඕබලාගේ කියන්නේ ලාංකික आयतन नीलायतन राज्य आयतन विद्यांगातिशी जातिर तुंगणि पार्श्विकील अशोक मे तारे बल मेक अभी जातिर मानविका मानववादी नीति उल्लंघन कला लंका मेहन बल ලංකාවේ උසාවි යන විශ්වාසයක් තියන්න බෑ ජාත්‍යන්තර තුන්වැනි පාර්ශවයකට යා යුතුය කියන මතය ඒක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහලේකම්වරිය කියනවා මා කුපිසාරිස්වරිය දමිල ඩයස්පෝරාව කියනවා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කියනවා ඒත් අපි අහුවෙනවා ඇයි ලංකාවේ රාජ්‍ය ආයතන විද්‍යාඥයන්ගෙන් සමන්විත ආයතන කරපු පරීක්ෂණ රටක් කියනවනම් අපිට මේක පිළිගන්න බෑ මේක ප්‍රමිති මදි ඕගලන්ට හැකියාව නැහැ අපි බාරගන්නේ නැහැ ඒක දැන් මේ රටේ ආයතනය නිකං ආයතනයක් නෙමෙයි හොඳට ඉගෙනගත්තු මිනිස්සුන් පරීක්ෂණ කරන ආයතනයක් ඒ ආයතනෙගේ අපි තීන්දුවක් දුන්නා අතවසම්ම දෙසරයක් බලන දෙසරේම තීන්දුවක් දුන්නා ඒක බාරගන්න බෑ වෙන තුන්වෙනි ජාත්‍යන්තර පාර්ශවයකට යන්න ඕනේ කියලා කිව්වොත් ඒක මේ ආණ්ඩුව පිළිගත්තා. එතකොට අනිත් හැම දෙයක් සම්බන්ධ මේ හැම දෙයක්. ආචාර්ය මේක මං හිතන්නේ මේ ආණ්ඩුව තාම තේරෙන්නේ නැහැ. මේක පිළිගත්තොත් කවුරු කිව්වත් අගමැතිතුමා තියා අමතිවරයෙකෝ ජනාධිපතියෝ කවුරු කිව්වත් මෙතන පූර්වාදර්ශයක් දෙනවා අපි පිළිගත්තොත් අපේ ආයතනයක්. ඒ ආයතනයේ තීන්දුව, නිගමනය, ක්‍රියාපටිපාටිය ඒක මදි.
ජාත්‍යන්තර ආපහු ගිහිල්ලා හොයන්න ඕනේ කියලා ඒක හැම දෙයක් සම්බන්ධෙම සිද්ධ වෙනවා ලංකාවේ ස්වෛරත්වයට ශ්‍රී ලංකා රාජ්‍ය ස්වෛරත්වයට මරු පහරක් වෙනවා දැන් මම හිතන්නේ චීන මේක ගැන හිතලා නෙමෙයි කියන්නත් ඒගොල්ලන්ගේ තියෙන අර කම්පැනිේ ප්‍රශ්නයක් උඩ නමුත් චීනෙත් අපිට උදව් වෙනවනේ ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් කවුන්සිලය අනිත් තැන්වල දැන් ලංකාවේ සටන සහ චීනේ උදව්වට අපි කරන සටන ඒකෙදී අපි ඔළුවට පිස්තෝලයක් තියලා වෙඩි තියා ගන්නවා අපි බාර ගත්තොත් මේ තුන්වෙනි ජාත්‍යන්තර පාර්ශව කරුවෙකු හරහා අපේ ආයතනයක් කරපු පරීක්ෂණයි පරීක්ෂා කරපු පොර ආපහු පරීක්ෂණය කරන්න අපි ඉඩ දෙනවා කියන එක ඒක බාර ගත්තොත් අපි මේ පොර ප්‍රශ්නෙට වඩා හුඟක් ඈත ගිය ලොකු භයානක වරදක් කරගන්නවා ඒක කරගන්න දැන් ඔන්න මෙන්න තියෙන්නේ එසේ නොකළ යුතුයි කියන එක තමයි මම තරයේ ඉල්ලා සිටින්නේ ආචාර්ය ජයතිලක දැන් මේ වගේ කටයුතු වලදී මේ වගේ ප්‍රශ්න වලදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මැදිහත් වෙලා මේවා රාජ්‍ය තාන්ත්‍රිකව විසඳ ගන්න කටයුතු කරන්නට අවශ්‍යයි ඒක තමයි අපේ තානාපති සේවයේ පළපුරුදු නිලධාරීන් ඉන්නේ මේක ඒ මට්ටමෙන් සාකච්ඡා කරන්නට ඕන දැන් මේ ආනයනය කරන්නේ පොහොර වුණත් මේක අපේ මහජන බැංකුවේ ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳව ගැටලු අභියෝග මතු කරලා තියෙනවා මේක විසඳ ගන්න අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිසි පරිදි එළඹුමක් අරන් තියනවාද ඔබේ කියවීම කොහොමද මගේ කියවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් 1961 ආරම්භ කරපු මහජන බැංකුව යන රාජ්‍ය ආයතන කීර්තිමත් රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුව ඒ බැංකුව ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් කවුරුත් වචනයක්වත් කියලා නැහැ ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවක ඒ තත්ත්වය ඒක ආරක්ෂා කරන්න රටේ විදේශ අමාත්‍යාංශයෙන් මැදිහත් වෙන්නේ නැත්තම් මොකක් කරන්න දේ ඒ විදේශ අමාත්‍යාංශයයි ඒ විදේශ ඇමතිවරුයි ඒ මොකද්ද ලේකම් මහතුරුයි ඉන්නේ මං කියන්නේ මේ කෑකෝ ගහලා ඕක කරන්න අවශ්‍ය නැහැ නමුත් අඩු තරමෙන් ප්‍රකාශනයක් නිකුත් කරන්න ඕන හොඳට හදපු සකස් කරපු නිල ප්‍රකාශනය දැන් මෙතන මහජන බැංකුවේ මොකද වරද මෙතන චීනෙත් මේක තේරුම් ගන්න චීන මේක නොතේරුම් ගැනීමෙන් පේන්නේ චීනේ යම් කිසි දැක්මේ දෝෂයක් හේතුව මහජන බැංකුව වාරණයකට යටත් වෙලා තියෙනවා අපේ උසාවිය උසාවිය කියලා දිනවා මේක දැන් කරන්න එපා මේක හොයලා බලන්න හේතුව පිරිසක් ගිහිල්ලා උසාවියෙන් නඩුවක් දාලා තියෙනවා අන්න ඒක ඉතින් නීතිය ආධිපත්‍ය ඉතින් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය රාජ්‍ය බැංකුවක් වෙනුවෙන් මැදිහත් වෙන්න ඕනේ එහෙම නැත්නම් එක රාජ්‍ය බැංකුවක් එක්කෙනෙක් එක රටක් බ්ලැක් ලිස්ට් කරොත් තාවකාලිකව හරි ඕක ඊළඟට ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු පද්ධතියටම බලපානවා ඒ කීර්තිනාමයට බලපානවා ඇයි නිහඬ මේ ආණ්ඩුවේ ප්‍රධානීයෝ ඇයි නිහඬ මං කියන්නේ ගහගන්න රණ්ඩු වෙන්න යනවා කියන එක නෙමෙයි නමුත් මේක බොහොම ශිෂ්ට සම්පන්නව පැහැදිලිව ප්‍රකාශයෙන් නිකුත් කළා පෙන්වන්න පුළුවන් නේ අපේ රාජ්‍ය බැංකුවක් වෙනුවෙන් අපේ උසාවි පද්ධතිය වෙන අපේ රාජ්‍ය අපේ ආණ්ඩුව ඉදිරිපත් කරනවා කියලා එහෙම කරන්නේ නැත්තම් මොකටද තියෙන්නේ මහලොකුට ස්වෛරත්වය ස්වාධීනත්වය ජාතිකත්වය ගැන කතා කරනවා ආචාර්ය ජයතිලක මට තව කාරණයක් මතු කරන්න කැමතියි මොකද දැන් චීනේ අපිට එවපු නැවුමගින් අපි ගෙන්නගත්ත මේ පොහොරවල පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පස්සේ ඒවායේ අහිතකර බැක්ටීරියා තියෙනවායි කියන කාරණය අපේ විද්‍යාත්මක ආයතන මතු කරපු සැනින් අපි ගියා ඉන්දියාවට මේ පොහොර ගෙන්න ගන්න. එතකොට මෙන්න මේ පියවර කියන්නේ අපි දන්නවා ජාත්‍යන්තර සම්බන්ධතා පැත්තෙන් බැලුවොත් චීනය සහ ඉන්දියාව සහ ඉන්දියාව එක්ක ඉන්න කොඩ් රටවල් ඇමරිකා එක්සත් ජනපදය ජපානය බ්‍රිතාන්‍ය මේ රටවල් ඉන්දියාව එක්ක එකට ඉන්නේ මේ හතර දෙනාම ලංකාව දිහා බලාගෙන ඉන්නේ මේ අවස්ථාවේ එතකොට චීනේ පොහොර ප්‍රතික්ෂේප කරපු සැනින් ඉන්දියාවට මේ පොහොර ලබා ගන්න ගත්ත තීන්දුව
රාජ්‍යතාන්ත්‍රිකව වැරදි තීන්දුවක්ද? මුළු එකම මුල සිට අග දක්වා වැරදිනේ. දැන් මේ වල ගැඹුරට කපල දුවල ගිහිල්ලා වලට පැන්නේ අපේම රාජ්‍ය නායකයෝ සහ ආණ්ඩු නායකයෝනේ. දැන් මේ පොර ප්‍රශ්නයක් තිබුණ නෑනේ. දැන් ඊයේ ග්ලාස්ගෝ නගරයේ අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කිව්වා මේක මම මේ කරේ හරි වැඩක්. ඕගොල්ලොත් ඒ වැඩේ කරන්න අවාසනාවන් වාගේ සමහරු පුරුද්දට රසායනික පොර යොදවල වැඩි අසන්නක් ලබා ගන්න පහසු ක්‍රමයක් පාවිච්චි කරලා ඒ පුරුද්දට මේකට විරුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ මේ රටේ ගොවියෝ ගැන කිව්වේ ස්කොට්ලන්තයේ මේ ජාත්‍යන්තර සමුළුව අමතමින් දැන් ප්‍රශ්න මුල ඕකනේ. මාධ්‍යවර්ණ ප්‍රකාශනයේ තිබුණා අවුරුදු 10ක සංක්‍රාන්තික කාලයක් අනුගමනය කරනවා කියලා මේ පරිවර්තනය. ඒ මාධ්‍යවර්ණ ප්‍රකාශනයේ හදපු කට්ටියක් දන්නේ නැහැ 24 න් මේ ක්‍රියාත්මක. ඒක යථාර්ථවාදී නැහැනේ. ඒක විද්‍යාත්මකව ඒක කරන්න පුළුවන් නම් ඇයි අවුරුදු 10ක කාලයක් ගැන කිව්වේ මාධ්‍යවර්ණ ප්‍රකාශන? ලැබපු වරම ඒකනේ මාධ්‍යවර්ණ ප්‍රකාශනනේ. ඉතින් අවුරුදු 10ක් ගන්න නැතුව अनावश्य प्रश्न इंदिजो विशाल प्रश्न චීනයේ මේ ළඟදි තමයි ඔක සමවෙන් ඉන්දියාවේ ළඟදි තමයි ඔක පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඒක අර කොළයට විතරයි ඒක මුල් වලට ඇදෙන්නේ. ඉස්සල්ලා මුල් වලට රසායනික පොර දාන්න ඕන. මේ විශාල විද්‍යාත්මක මතයක් තියෙනවා ලංකාවේ මේ සම්බන්ධයෙන්. ඉතින් මේකත් වැරදි අරකට තමයි මට මතක් වෙන්නේ කියුබානු මිසයිල අර්බුද කාලේ 1962 චීනයේ මාසතුන් කියුවා මේ සෝවියට් දේශය වැරදි දෙකක් කරා. පළවෙනි එක මිසයිල කියුබාවේ ගිහිල්ලා හයි කරන්න කරපු වැඩේ වැරදි. ඒක අතිදාවනකාරී. උඹරට වඩා ඉක්මනට අතිදාවනකාරී වැඩ. ඊළඟට හදිස්සියේ ඇමරිකන් කාරයෝ කිව්වයි කියලා මිසයිල අයින් කරපු එක ඒකත් පසුබැසීම් වාදේ. ඒකත් නිකන් බය පැනලා ගියා වගේ. ඉතින් දෙකක් උණයි කියලා. මේ වගේ තමයි මේ පොර ප්‍රශ්න. चीन मेक गवश्य तत्व निर्माण जनाधिपति मुल रटम आवरण करीदू आपूं एक चीन की कौन एक विद्याज्ञ की प्रकाश एक वाल जम्बू कपला वाल कपला चीन उदी चीन तर्कानुकूल ඒක හරි නොයන පාට තමයි තියෙන්නේ. ඉතින් මේ දෙකම අනවශ්‍ය විදිහේ ජාත්‍යන්තර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මං කිව්වා වගේ අර අපි එකඟ වුණත් තුන්වෙනි පාර්ශව කරුවෙක් ජාත්‍යන්තර පාර්ශව කරුවෙක් කියලා මේක ආපහු හොදිසි කරන්න. එතකොට ඕකම වළංගු වෙනවා තාර්කිකව අපේ උසාවි සම්බන්ධයෙන් සහ ඔය මානවීය මිකම් නඩු සම්බන්ධයෙන්. ආචාර්ය ජයතිලක මතු කරන මේ ලොකු ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මේ ඔක්කොම ඇති කරගත්ත මේ අනවශ්‍ය විදියට මේ පොර ප්‍රතිපත්තියක් හිටි අඩියේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා. ආචාර්ය ජයතිලක මේ කියන කාරණය වැදගත්. මේ වගේ අධ්‍යක්ෂීම් එක්ක අපේ කලාපේ විශේෂයෙන්ම අවුකස් ගිවිසුමත් එක්ක ත්‍රිපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමත් එක්ක ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය එකතු වෙලා ගොඩනගාගත්ත ගිවිසුමත් එක්ක ලංකාව පිහිටවන තැනත් එක්ක
අපි අද තවත් අභියෝගයන්ට මුහුණ දීලා ඉන්නවා. මේක තුල අපි ඉදිරි කාලේ කොයි වගේද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. අතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතය හිටපු තානාපති විදේශ කටයුතු විශ්ලේෂක ආචාර්ය දයන්න ජයතිලක අපි කතා කරමින් ඉන්නේ ලංකාව මේ මොහොතේ මුහුණ දීලා ඉන්න ජාත්‍යන්තර අභියෝග සම්බන්ධයෙන්. ආචාර්ය ජයතිලක දැන් අපි පහුගිය දවසේ දැක්කා ඉන්දියා ග්‍රාමාත්‍යවරයා පාප් වහන්සේට ගිහිල්ලා ආරාධනා කළා ඉන්දියාවේ චාරිකාවකට එන්න කියලා. මීට කලින් 2017 දී පාප් වහන්සේ ඉන්දියාවේ චාරිකාවක් කරන්න යම් මට්ටමක සූදානමක් තියෙද්දි ඉන්දියානු රජය එච්චර උනන්දු වුණේ නැහැ. මේ වෙලාවේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වතිකානුවට ගිහිල්ලා පාප් වහන්සේට ආරාධනා කළා ඉන්දියාවේ චාරිකා කරන්නට කියලා. පාප් වහන්සේ මේ ඉල්ලීම පිළිගත්ත බව සඳහන් වෙනවා. ඉක්මනින් ඉන්දියානු චාරිකාවක් සඳහා එන්නට සූදානම්ව සිටින බව, කැමැත්තෙන් සිටින බව උන්වහන්සේ ප්‍රකාශයට පත් කළා තියෙනවා. මේක ලංකාවේ තත්ත්වයට කොයි වගේ බලපෑමක් කරයිද? අතවසේ අපි විසින් කළ යුතු වන්නේ පාපහතර ආරාධනා කරන්න දැන් ඉන්දියාවට එන එක ලංකාවටත් එන්නේ කියලා. එහෙම අරියුමක් දැන් ගිය වතාවේ මම හිතන්නේ 2015 එහෙම අරියුමක් කරන එක තමයි ප්‍රඥා ගෝචර දේ. නමුත් එහෙම වෙයිද කියලා මම දන්නා දැන් කතෝලික පල්ලිය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන පිළිවෙත දැන් මේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු කියතුමාට එන්ඩයි කියලා CID එකට එහෙම ඒ වාතාවරණය තුළ මම දන්නා එහෙම අරුමක් කරයිද කියලා. එහෙම අරුමක් කරනවා නම් තමයි හොඳ. ඉතින් මෝඩිට හොඳ නම් පාපවංශව බදාගන්න ඒ පින්තූරත් දකින්න නැතිනේ හොඳට බදාගත්තා. මේ ජෝ බයිඩන් පාපවන්තව හමුවල ජෝ බයිඩන් කතෝලිකේ ඊළඟට සුද්ධ වූ පූජාවකට සහභාගී වුණා. ඉතින් ඔවුන් මෙතන අර පොඩ් එකේ දෙන්නේ මෝඩි අගමැතිතුමා ක්‍රිස්තියානි නෙමෙයි, හින්දු පක්තිකය කම ඔබ දන්නවා. හින්දුත්වය ගැන කතා කරන්න පුද්ගලෙක්. නමුත් අර විදියට ඒ කියන්නේ පාප් වහන්සේගේ වැදගත්කම හොඳටම තේරුම් ගත්තු ලෝක නායකයෙක්, කලාපීය නායකයෙක්. ඉතින් මම හිතන්නේ තවත් සමහර නායකින්ට මම හිතන්නේ මේ වතිකානුවේ සහ පාප් වහන්සේගේ බර ජාත්‍යන්තර කටයුතු වල ආම තේරලා නැහැ වගේ. ආචාර්ය ජයතිලක ඒක ගැන කියන්නේ ආචාර්ය ජයතිලක අපි මේ මොහොතේ බලද්දී අපිට ඉතාම පැහැදිලිව පේනවා චීනයට එදිරිව කණ්ඩායම් ගත වෙනවා. විශේෂයෙන්ම මේ පහුගියදා නැවත තහවුරු වුණු ත්‍රිපාර්ශ්වීය ආරක්ෂක ගිවිසුම ඔස්ට්‍රේලියාව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය. ඉන්දියාව මේකෙදි ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ තරඟය ඇතුලේ මේ බලතුලනය සඳහා කටයුතු කරන්නදී මේකේ ඉස්සරහට කටයුතු සිද්ධ වෙන ආකාරය දිහා බැලුවාම ලංකාව කොයි වගේ ස්ථාවරයක්ද ගැනීම සුදුසු? ඔවිදින් ලංකාව හමුවේ තියෙන ප්‍රධාන ජාත්‍යන්තර සම්බදතා සහ විදේශ ප්‍රතිපත්තිමය අභියෝග කවරේ? ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් ඇමරිකාව, චීනය, ඉන්දියාව කියන බලවතුන් තිදෙනා නිසි ලෙස දක්ෂව තුලනය කිරීම. ඒක අපි කරලා නැහැ. දෙවෙනුව මානව හිමිකම් පිළිබඳව දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නය දැන් හේග් වලටත් ගිහිල්ලා තියෙනවා. පීපල්ස් ට්‍රයිබුනල් ජාත්‍යන්තර එක්තරා විදියේ උසාවියක් මේව ගැන සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්නය හරියට කලමනාකරණය කිරීම. ඉතින් ඔය
දෙකෙන් එකක්වත් හරියට කරලා නැහැ පුංචි දූපතක් හැටියට අපේ පිහිටීම අනුව ඔය ප්‍රශ්න දෙක අත්‍යවශ්‍යයෙන්ම කිසිම කඳවුරකට නොබැඳි අපි කලබනාකරණය කරගත යුතුයි නමුත් එහෙම කිසිම පාටක් නැහැ ජාත්‍යන්තර සම්බන්ධතා එන්න එන්නම නරක වෙන එක තමයි තියෙන්නේ දැන් මේ තරගයේදී මේ පොහොර ප්‍රශ්න හන්දා චීනය ඕන් ගෝල් එකක් ගහගෙන තියෙනවා ඉන්දියාවටයි ඇමරිකාවටයි ඔස්ට්‍රේලියාව ජපානය ඒගොල්ලන්ට සතුටක් ඇති වෙනවා ඇති මේක දැකලා අයි දැන් නිත්‍යානුකූලව ගත්තාම මම දන්නේ මේ මම වාණිජ නීතිය දන්නේ නැහැ ඉතින් චීනය සමහර විට මහජන බැංකුව ගැන කියන දේ හරි වෙන්න පුළුවන් ඒකත් ඉතින් අපේ ආණ්ඩුව කගේ හරි වල දන්නේ මේ හරියට LC එක ඒක ඩ්‍රොප් කරේ නැත්නම් ඒක අපේ වරද හරි ඒ වුණත් අපේ වරදක් වුණත් චීනය දැනගන්න ඕනේ මේක කුඩා රටක් අපේ මිත්‍ර රටක් ඒ මිත්‍ර රටකට ඔහොම මේ තානාපති කාර්යාලෙන් ට්වීට් යවලා මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරලා ඌව ප්‍රසිද්ධියේ බැනලා මේ නැවෙවලා එහෙම තත්වයක් ඇති කරන්න හොඳ නැහැ නේද එතකොට ඕනෙක් කෙනෙක්ට පේනවා මිත්‍ර කුඩා මිත්‍ර රටකට මෙහෙමනම් අනිත් රටවලට කොහොම වෙන්න ඇතිද ආචාර්ය ජයතිලක මම ඔබට බාධා කරනවා සමා වෙන්න මම ඔබට පොඩ්ඩක් බාධා කරනවා දැන් මේ කෘෂි මේ පොහොර නැව ප්‍රතික්ෂේප වීමත් එක්කම අපේ ඇමතිවරුන් දෙදෙනෙක්ව චීන තානාපතිවරයා තමන්ගේ කාර්යාලයට ගෙනලා සාකච්ඡා කරපු බව අපි දැක්කා මේක සාමාන්‍ය සම්ප්‍රදාය නෙමෙයි කියලා තානාපතිවරයාව හම්බ වෙන්න එහෙම ඇමතිවරු ගිහිල්ලා ප්‍රශ්න සාකච්ඡා කරන එක සම්ප්‍රදාය නෙමෙයි කියලා බොහෝ අය කිව්වා ඔබ පළපුරුදු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මේක ඇත්තද මේක සම්ප්‍රදාය විරෝධීද මේක සම්ප්‍රදායත් එක්ක ගැලපෙනවද මොකද්ද මේකේ தત્ත්වය අශෝක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෝ 5 දෙනෙක් ඉන්න රටවල් ඒ රටවල් 5න් 10ක මම සේවය කළ තියෙන තානාපති හැටියට ෆ්‍රාන්සිය සහ රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනීවා සේවය කළ තියෙන යුනෙස්කෝ පරිසියේ ඒත් අතන සේවය කළ තියෙන අගනුවර 3ක සේවය කළ තියෙනවා මම නම් දැක්කේ නැහැ ඒක වෙන්නේ නැති දෙයක් අපිට තානාපතිවරු හැටියට මොන ප්‍රශ්නයක් වුණත් අපිට අවශ්‍ය නම් අමතිවරයෙක් හම් වුණා අපි අපොයින්ට්මන්ට් එකක් දාලා යනවා තානාපති අපෙන් මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් තානාපතිට තමයි ඒ රට අඳගහන්නේ තානාපතිට අඳගෙන ඉතින් මෙතන තානාපති කාර්යාලයක් නැහැ පාටියකට අඳගහන්න පුළුවන් අමතිවරුන්ට ඒක ඉතින් යමදාවත් වෙන දෙයක් නේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් මෙහෙම අඳගහන්න මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අමතිවරුන්ටවිල්ලා තානාපතිව හම්බ වෙන්න ඒක කවදාවත් කොහෙවත් මම නම් ගස්තකට දකලා නැහැ ඒක අහලත් නැහැ කියවලත් නැහැ ඊට පස්සෙන් ඒක වැරදි විශේෂයෙන් මහබලවතෙක් හැටියට ඒ වගේ දෙයක් කරන්නේ ඕනම් ලාංච එකක් දීලා අමති වරයවගේ එනවා තව දෙතුන් දෙනෙක් කියනවා එහෙම වෙනවා එහෙම කතා බහ කරනවා සුහදව ඒක වෙනින් කතා කරා මේ ප්‍රශ්නයක් ගැන අඬගහලා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමය මොකද්ද කාමද කැඳවන්න ඕන ඒ කියන්නේ චීන යේ ඉන්න ලංකාවේ තානාපතිවරයාව ගෙන්නලා කතා කරන එකද මොකද්ද හරිද ඔව් අත්ත වශයෙන්ම චීනයට තිබුණේ දැන් මම කියවනේ දැන් රටක අගනුවර මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවනะ මොන හරි එහෙම ප්‍රශ්නක් තියෙනවා රටවල් දෙකක් අතර ගැටලුවක් ඒ මව් රටේ කියන්නේ බෙයිජින් වල විදේශ කටයුතු අමාත්‍යාංශයේ අපේ තානාපතිතුමා ආචාර්ය පාලිති කොහොමද අඳගන්න තිබුණා අඳගහලා කියන්න තිබුණා මේ මේ දෙයක් කියන ඒ සමගම අවශ්‍ය නම් චීන තානාපතිතුමාට ගිහිල්ලා ඒ අමතිවරු හම්බ වෙන්න තිබුණා. අමතිවරු හම්බ වෙන්න ඕන නැත්නම් කමක් නැහැ. නමුත් අමතිවරු ගෙන්න ගන්න හොඳ නැහැ. දැන් මට නම් පේන්නේ මෙතන මානසිකත්වයේ තියෙන අර මාවසේතුන්ලාගේ ජෝන් ලායිලාගේ විප්ලවවාදී ඒ නව චීනය නෙමෙයි. හේතුව 1955 බන්දුන් නුවර
ඔබ අහලා ඇති සර් ජෝන් කොතලාව ජෝන් ලයි ටිකක් කතා නොකළ යුතු ආකාරයකට එහෙම කතා කරලා හසිරලා තියෙනවා ජෝන් ලයි ඒක බොහොම මහත්මා ගුණාංග සහිත මේ මහා විප්ලවවාදී ගුණාංග ලක්ෂණ සහිතව ඒක ගණන් ගත්තේ නැහැ ජෝන් ලයි සර් ජෝන් කොතලාව ලංකාවේ මිනිස්සු කිව්ව බඳුන් බූරුවාගේ ජෝන් ලයි ලංකාවට ආපුවම 1957 64 මහ වීරයෙක් හැටියට ලංකාවේ ජනතාව පිළිගත්තා. අන්න එහෙම තමයි චීනයේ තිබුණේ මහජන මතය හැම වෙලේම දිනාගන්න. නමුත් මෙතන එන්ඩ කියලා එහෙම කටයුතු කරන එක වරදි වරදි විතරක් නෙමෙයි අර ඇමරිකන් කට්ටියනයි ඉන්දියාවටයි කොණ්ඩේකටයි ඒක ජයග්‍රහණයක් දැන් ඒගොල්ලෝ දැන් ලංකාව මිනිස්සු මේක දැක්කනේ. ඉතින් මේ මිතර රටක් නේ. අනිත් පැත්තෙන් ලංකා ආණ්ඩුව ඔහොම යන්නේක වැරදි කියන්න තිබුණේ නෑ 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 දැන් අමතිවරු දෙන්න ෆොරින් මිනිස්ට්‍රියකට කතා කරන්න තිබුණා අපේ එතකොට ෆොරින් මිනිස්ට්‍රියෙන් කියන්නේ නෑ ඕගොල්ලෝ යන්න එපා ඒක හරින්නක අපේ තානාපතිතුමාට අපි කියන්න ගිහිල්ලා ආණ්ඩේ කියලා මොනවාරි ප්‍රශ්නක් තියෙනවද කියලා එහෙම මැදිහත් වෙන්න තිබුණා ඉතින් මේක දෙපැත්තෙන්ම වැරදි චීනයේ මිත්‍ර රටක් හැටියට පොඩි රටකට මෙහෙම කරන එක නම් බොහෝම අවලස්සන දෙයක් ලංකාව දීන විදියට ලංකා ආණ්ඩුව මේම හැසිරෙන එකක් නරකක් මිත්‍රය වුණා කමක් නැහැ අපි ඔයිට වඩා හොඳට කටයුතු කළා තියෙනවා මේ දශක ගානක් තිස්සේ මේ தත්වයට නම් වැටුන්නේ මට නම් මතක නැහැ ලංකා ආණ්ඩුව ඒ කැබිනට් අමතිවරු මේ තානාපති කාර්යාලයෙන් කුහදව නෙමෙයි ප්‍රශ්නයක් කතා කරන්න අඬ ගහපුවාම आचार्य जातिलक बेहेविन्म स्तुति अद पैतिकट संवादेट एकुनाट ओब मे संवादेट फैमिलीन हेमदावसेम अलुत मतयक अलुत मानयक मतु करनो बोहोम स्तुति अद पैतिकट संवादेट एकुनाट बोहोम स्तुति असोट